මම පොඩි කාලෙ ඉතින් ගොඩක් සැරයි. දැන් වගේම තමයි. කොහෙද ඇත්තටම මම බ්‍රෑන්ඩඩ් නම් අඳින කෙනෙක් නෙවෙයි ඇත්තටම. ප්‍රොඩක්ට් තියෙනවා ඒවා පාරේ බස් හෝල්ට් ගානේ මම විකුණලා තියෙනවා. මම කොෆි ෂොප් එකක් ඇතුළට යද්දි අන්කල් කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිල්ලා ඔයා කුරුල්ලට කරන දෙයට මම පොඩ්ඩක්වත් කැමති නෑ. එහෙම කියලා මේ මට බැන්න ඇත්තටම. මම හිතුවා මේ විහිළුවට වෙන්නේ නැති කියලා ගස්සගෙන ගියා එයා. ඒ දවස්වල කළු වෙච්ච නිසා මිනිස්සු ගොඩක් හිතලා තියෙන්නේ මම මේ කලු කෙනෙක් ඒ ඉන්ජෙක්ෂන්ස් ගහලා තමයි සුදු වෙන්නේ කියලා. ඇත්තටම මට හරිම දුක හිතෙනවා ඒකට මට මේ චෝදනා කරද්දී ඔයා සුදු වෙන්නේ ඉන්ජෙක්ෂන් ගහලා එහෙම සුදු වෙලා තියෙන්නේ කියලා. මොකද මම දන්නවා මං ඒ දවස්වල කොහොමද කට්ට කෑවේ යව්වේ කියලා. මොකද මම කෙනෙක්ට දෙයක් ප්‍රොමෝට් කරන්න කලින් ඒකේ සයිඩ් ඉෆෙක්ට් හොයලා බලනවා. මම නිලියක් වෙන්න මම ඒ සඳහා ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට මගේ රූපය පොඩ්ඩක් ඒකට මදි. ඒ කියන්නේ මම ස්ක්‍රීන් ටෙස්ට් ගියාට පස්සේ ඒකට සුදුසු නෑ කියලා ඒගොල්ලන් කියනවා. ඒක අවුරුද්දක්ම නිකන් ඉන්නවා. ඒ කියන්නේ ටෙලිග්‍රාම මට හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයකට ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒත් ඔය රූපේ පිළිබඳ ප්‍රශ්නේ තමයි. මොකද රූපේ පිළිබඳ ප්‍රශ්නේ මොකද්ද? කළුවරයි ගමක් කියන්නේ ඇත්තටම ඒ දවස්වල කරන්ට් එකක් නැහැ. කටුකයිනේ. ඔව් කටුකයි කරන්ට් එකක් නැහැ. ලයිට් එහෙම තිබුණේ නැහැ ඒ දවස්වල ඉතින්. අව දුක් විඳින එක බලන් ඉන්න බෑ. මේ ඔයා මෙයාව ඉන්ජෙක්ෂන් කරලා මරන්න කියලා. හරිද? එහෙම බෑ. අපි උනත් අන්තිම මොහොත තප්පරයක් හරි ජීවත් වෙන්න කැමති. මගේ ඔව් මගේ ජීවිතේ පිටිපස්ස හැරිලා බැලුවම මම ගොඩාක් කටුක ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔව් උඹ මේ අම්මට බොරු කියන්න හදන්න එපා. පෙන්නු කරන්න පෙන්නු කරන්න. ඔයා ආදරය කරන තරුවකගේ පීක් ටයිම් එක ගැන කතා කරන පීක් ටයිම් ටෝක් ෂෝ එකත් එක තමයි අදත් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මගේ මේ සෙට් එකට මගේ ෂෝ එකට මම එන්න කිව්වා ගොඩක් ජනප්‍රිය ස්රූපී ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියකට පියුමි ශ්‍රීනායක. ආයිබෝන්. ආයිබෝන්. බලන්න කොහොමද ලස්සන. Thank you. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල නීල පබලු ෂූටින් තියෙනවා, හස්මාලිගා ෂූටින්. ඒ වගේම අලුතෙන් ටෙලිඩ්‍රාමා දෙකක් පටන් අරන් තියෙනවා, අක්වැසි නාලක විතානගේ මහත්මයාගේ සහ පිනෝකියෝ කියන ටෙලිඩ්‍රාමා එක සංදේශ බණ්ඩාරගේ. ඒ දෙකේ වැඩ පටන් අරන් තියෙනවා. හරි, ඉතින් පියුමි ශ්‍රීනායකත් එක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. පියුමි, අපි මුලින්ම කතා කරමු පියුමිගේ පුංචි කාලය ගැන. පියුමි ඉපදෙන්නේ කැන්ඩි හොස්පිටල් එකේ නේද? ඔව්. ඒක තමයි මම හොයාගත්තා. කියමු පුංචි කාලේ ගැන අපි. අම්මයි තාත්තයි මල්ලි ඉන්නේ. ඔව්, අම්මයි තාත්තයි මල්ලි අපේ පවුලේ ඉන්නේ. ඉතින් පුංචි කාලේ හොඳින් හිටියා. හොඳින් හිටියා. හැබැයි හරිම සැරයි. දැන් වගේම තමයි මල්ලිත් එක්ක රණ්ඩුවමයි. මතකද? අර ලොකු අම්මගේ දුවගේ ඔළුවට පොල්ලකින් ගහලා ඔළුව පැලුවා. අම්මෝ. මම ඔව් මම පොඩි කාලේ ඉතින් ගොඩක් සැරයි. දැන් වගේම තමයි ඉතින් අපේ ලොකු අම්මලා කවුරුත් එයාලගේ පොඩි බබාලව මාත් එක්ක සෙල්ලම් කරන්න ඉවන්නේ. මොකද හැමතිස්සෙම මම රණ්ඩු වෙනවනේ. රණ්ඩු වුණාට පස්සේ එක දවසක් ලොකු අම්මගේ දුව අපේ අක්කා මේ එයාත් එක්ක සෙල්ලම් කර කර ඉද්දි මේ එයාට ගැහුවා. එයාගේ ඔළුවේ ලේත්තා. මටත් ඔය ප්‍රශ්නේ තිබ්බ පොඩි කාලේ. මගෙත් එක්කත් මගේ නෑයෝ අසල් විශ්ව කවුරුත් සෙල්ලම් කරන්න ඉවන්නේ නැහැ. මොකද මොකක් හරි මරාලයක් පෙරලෙන නිසා. ඒ වගේම පියුමි. ඉතින් පියුමි 7 වෙනි මාසේ 18 වෙනිදා තමයි ඉපදෙන්නේ. ඔව්, 7 වෙනි මාසේ 18 අවුරුද්ද. ඉතින් හිතා ගන්න මන් දිහා බලලා ගෙස් කරන්න. මට කියන්න නම් පුළුවන් නෑ. අපි ගෙස් කරන්න කිව්වා. ඔව්, ගෙස් කරන්න. මීමගේ වයස කඳාන තමයි හෝම් ටවුන්. මොකද මේ දැන් නුවර තමයි ඉපදෙන්නේ. හැබැයි ජීවත් වෙන්නේ කඳානේ ලොකු අම්මත් එක්ක. ඔව්, මෙහෙමයි. මගේ අම්මයි තාත්තයි වැඩිදුර අධ්‍යාපනය සඳහාම ආව කොළඹට එවනවා. ලොකු අම්මයි දවස්වල කොළඹ තමයි වැඩ කරේ. ඉතින් මේ ලොකු අම්මටයි ලොකු තාත්තරයි මාව ඕනේ කියලා, මට හොඳට උගන්නන්න ඕනේ කියලා ඒගොල්ලන් ඉල්ලලා තියෙනවා මාව බලා ගන්නම් කියලා. ඉතින් අම්මයි තාත්තයි කැමති වෙලා මේ එයාගේ අක්කා, අපේ අම්මගේ ලොකු අක්කා, ඉතින් එයා ගාවට මාව බාර දුන්නා. කරුණාරත්න බෞද්ධ මහාවිද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් පොඩි කාලේ ඉඳලම ලොකු අම්ම ගාව, ලොකු අම්මයි ලොකු තාත්තයි ගාව තමයි හැදුනේ. හැදුනේ කඳානේ. එතකොට පියුමි, පොඩි කාලේ ඉඳන්ම ලොකු හීනයක් තිබ්බ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න? ඔව්, ඒක ඇත්ත. මං පොඩි කාලේ ඉඳලම මේ පිස්සුව තිබුණ ඇත්තම කිව්වොත්, මේ පොඩි කාලේ ඉඳලම ටීවී බලනවා, ටෙලි ඩ්‍රාමා ෆිල්ම්ස් බලනවා. ඉතින් ලොකු අම්ම වෙලාවකට මේ රිමෝට් එකත් හංගලා යනවා. එයා වැඩට යද්දි මං ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ෆිල්ම්ස් බලන හින්දා හින්දි ෆිල්ම්ස් එහෙම ගොඩක් බලනවා පොඩි කාලේ ඉඳලම. ඉතින් මේ පොඩි කාලේ ඉඳලම කවුද කැමතිම ඇක්ටර් ඇක්ට්‍රස් හින්දි වල, බොලිවුඩ් වල? දැන් මං ආස ෂාරුක් ඛාන්ට, තාමත් ඇක්ට්‍රස් දීපිකා පදුකෝන්. හහ්
ඔය විදිහට තමයි ඔය ආසාව තමයි පියුමි මේ තවත් දුරක් අරන් ඇවිල්ලා තියෙන්නේ පියුමි හැබැයි මට ආරංචියක් ආව විදිහට පියුමිට මුල් කාලයේදී ටෙලිග්‍රාම් වලට ඇක්ට්‍රස් කෙනෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබිලා නැහැ පියුමිගේ ලුක් එක නිසා ඔව් මේ හැම දෙයකටම සුදුසුකම් තියෙන්න ඕනේ කියලා තියෙනන හැම පැත්තෙම ඉතින් මම මුලින්ම මොඩල් කෙනෙක් වුණා මේ මොඩල් කෙනෙක් වෙන්න විශේෂයෙන් බලපාන්නේ හයිට් එක සහ ෆිගර් එක ඉතින් මට මේ දෙක මොඩල් කෙනෙක් වෙන්න සුදුසුකම තිබුණා නමුත් මගේ හීනේ වෙලා තිබුණේ නිලියක් වෙනවා කියන එක ඉතින් එතකොට මම නිලියක් වෙන්න මම ඒ සඳහා ඉගෙන ගත්තා ඉගෙන ගත්තට मगे रूपे पोडक मदि एक मम स्क्रीन टेस्ट गिट पे एक सुनाकियालांकियान ई थिंक ये सुधुसुखम मम हदागन तमें दम मे ते पे गोहमद रंगन रंगन शिल्पी पीमिट वस्तावल बेन्नी මුලින්ම මම මගේ Facebook account එකට message කරනවා සුදාර ඩිසිල්වා අයියා එයා සුසිල production එකේ තමයි වැඩ කරන්නේ එයා මගේ pictures දැකලා මුලින්ම මට කියනවා screen test එකක් තියෙනවා අලුත් tele drama එකකට සුසිල production එකට එන්න කියලා ඉතින් මං එදා යනවා ගියාට පස්සේ කොහොම හරි tele drama එකේ second main role එකට මාව select වෙනවා ඊට පස්සේ එතනදිත් මම ඉගෙනගෙන තමයි මේ tele drama එකට සම්බන්ධ වෙන්නේ අරුමවන්ති කියලා ටෙලි නාට්‍යයක් ඒක කොහමරි කොටස් 60න් ඉවර වෙනවා ඉවර වුණාට පස්සේ මං අවුරුද්දක්ම නිකන් ඉන්නවා ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමකට හම්බ වෙන්නේ නැහැ කිසිම දෙයකට ආරාධනා ලැබෙන්නේ නැහැ ඒත් ඔය රූපේ පිළිබඳ ප්‍රශ්නේ තමයි මොකක්ද රූපේ පිළිබඳ ප්‍රශ්නේ මොකද්ද ඒ කියන්නේ මෙහෙමනේ නිලියක් කිව්වහම සාමාන්‍යයෙන් ලස්සන වෙන්න ඕනේ සහ අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕනේ hina වෙද්දී ඒක ලස්සන වෙන්න ඕනේ මූණ ලස්සන වෙන්න ඕනේ ඒ සාමාන්‍ය ගමක වුණත් ගර්ල් කෙනෙක් ලස්සන වුණාම මෙයා නිලියක් වගේ ලස්සනයි කියනවනේ ඒ කියන්නේ නිලියක් කියන්නේ හරිම ලස්සන මේ මිනිස්සු හරි දකින්න ආස චරිතයක් සහ ප්‍රතිරූපයක් තියෙන්න ඕනේ ඉතින් ඒ වගේ ප්‍රතිරූපයක් මට තියෙන්න නැතුව ඇති ඒක නිසා මට ආරාධනා ලැබෙන්නේ නැහැ නමුත් අවුරුද්දක් ඇතුළත මම හීනයක් තියෙනවා නම් ඒකට ඉතින් අපි මහන්සි වෙන්න ඕනේ කැප වෙන්න ඕනේනේ ඉතින් මම අතෑරියේ නෑ ඉතින් මගේ හීනය මම කොහොම හරි try කරා මගේ අඩුපාඩු මොනාද කියලා මම දැනගෙන මං ඒ සඳහා සූදානම් වුණා ඊට පස්සේ අඩුපාඩු හදාගත්තට පස්සේ මං ආයෙත් පින්තූර දානවා මං අප්ඩේට් දෙනවානේ මගේ ඒ කියන්නේ දැන් මම මෙහෙමයි කියලා ෆොටෝ ෂූට් කරලා මම දැම්මට පස්සේ දකින්නවා ජනක සම්පත් අඹරවිලා අයියා සහ ඉන්දික අයියා ඒ දෙන්න මට කතා කරනවා ටෙලිනාට්‍යකේ දෙවනි මේන් රෝල් එකට සඳපිනිවැස්ස ස්වර්ණවාහිනියේ එතනින් පටන් ගත්ත මේ ඇක්ට්‍රස් කියන ඒ කියන්නේ රංගන ශිල්පිනිය දැනටත් නොකඩවා මිතින් ඉන්නවා ඒක නම සත්‍යපිට ඉදිරියට අපිට දක ගන්න පුළුවන් මම ඒ ගැන කතා කරනවා මේ මේන් රෝල්ස් වලින් අපි ඒ ගැන කතා කරමු පියුමි පොඩි කාලේ මේ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න දකින හීනය නිසාම අවුරුදු කුමාරි තරඟවලටත් එකතු වෙනව නේද ඔව් මම ලැබෙන රිසල්ට් එක හැබැයි අවුරුදු කුමාරි තරඟවලට ගියාම මට පොඩි කාලේ ඉඳලම මම ඒ කියන්නේ ගමේ තියෙනේ වටත් යනවා එමත් මම එක වෙලා තියෙනවා මං ගිහිල්ලා තිනා දෙරණ රූපවාහිනී ඒ වගේත් ගිහිල්ලා තිනා මං අවසාන 12 දෙනාට ඇවිල්ලා තියෙනවා අවසාන 20 දෙනාට ඒ වගේ ඇවිල්ලා තියෙනවා 1 2 3 නම් ගන්න අවස්ථාව හම්බෙලා නැහැ ඉතින් ඔය විදිහට තමයි ඉතින් කට්ට කාලා මේ තැනට පියුම ඇවිල්ලා තියෙන්නේ පියුමේ මතකද අවුරුදු උත්සවයක තාත්තා බණිනවා කිසිම දෙයකට මේ ළමයා සම්බන්ධ වෙන්නේ නැහැ එකතු වෙන්නේ නැහැ ඊට පස්සේ ගිහින් කරපු අර ඇක්ට් එක ඔව් මං හරි බයයි ඉතින් තරඟවලට එහෙම යන්න බයයි ඉතින් මට මේ ඒ වෙලාවට මම දන්නේ ගොඩක් කට්ටියක තරඟ කරන්න අර තරඟ වලට යන බයක් තියෙනවා දැනට උනත් එහෙමයි ඊට පස්සේ තාත්තා ඔය කී කී ඉන්න අනිත් මේ අපේ අක්කලා නංගිලා හැමෝම ඒකට යනවනේ ගියාට පස්සේ මම කිසිම දෙයකට යන්නේ නැහැ කියලා මේ තාත්තා බරබර ඉඳී කොහොමාරි මං ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම මේ විකට ඇඳුම් ඕ විකට ඇඳුම් තරඟයකට ළඟ තිබුණා නිකන් කළු පාට දැලි දැලි මූණ එක මම හිතන්නේ මේ අර කිරි උතුරලා ඉතුරු වෙච්චි අනිත් දැලි මේ ඒව ටික අරගෙන මූණ ගාගෙන කොණ්ඩෙත් අවුස්සගෙන හොමෝම බූසේ වගේ හදාගෙන මං ඉතින් විකට ඇඳුම් තරගේ පිටිපස්සෙ ගියා පිස්සියෙක් වගේ රඟපාගෙන නිකනුත් පිස්සියෙක් තමයි ඒ වුණාට ඒක පළවෙනි ස්ථානයේ දෙනවා ඉතින් මට හරි සතුටුයි හරි දැන් මම chance එකක් දෙනවා ඒ අතීතයට යන්න දැන් ඔයා මට ඒ ඇක්ට් එක දැන් ඊට වඩා ගොඩක් හොඳට කරන්න පුළුවන් නේ දැන් ක්‍රස් කෙනෙක් නිසා හොඳට කරලා පෙන්වන්න ඕනේ මට දැන් කරන්න ඕ මට ගහන්න හිමෙපා
සෙට් හානියක් කරන්නත් එපා. අපි ඒක අන්තිමට දාගමුද? අන්තිමට දාගමු. හරි ෂුවර් නේ? ඔව් ෂුවර්. ප්‍රොමිස් වෙන ෆෑන්ස් ලට. ප්‍රොමිස් අන්තිමට කරන්න හැබැයි පිස්සියෙක් නෙමෙයි. වෙන වෙන කැරක්ටර් එකක් කරන්න. හා. හරි, ඉතින් පියුමි. දැන් පියුමි කැන්ඩි හොස්පිටල් එකේ ඉපදුනාට පියුමි ඉපදෙන්නේ හසලක කියන පුංචි ගමේ. දැන් ගොඩක් දෙනෙක්ට කොළඹට ආවහම ඇක්ට්‍රස් කෙනෙක් වුණාම පොපියුලර් වුණාම මේ ගම අමතකයි. පියුමිටත් ගම අමතකද? අනේ එහෙම නැහැ. මට මේක කියන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මොකද මම හැදුනේ වැඩුනේ කඳානේ ලොකු අම්මත් එක්ක නිසා මට එහෙම අවස්ථාවක් හම්බ වෙලා නැහැ මගේ ගම ගැන කියන්න. මගේ අම්මයි තාත්තයි හසලක කියන පොඩි ගමේ හිටියේ ඉන්නේ. දැනට උනත් ඒ දෙන්න එහෙ ඉන්නේ. එහෙම ලොකු වර සල්ලි තියන එහෙම පවුලක නෙවෙයි, සාමාන්‍ය පවුලක මගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ අඩුපාඩුකම් මට දෙන්න බැරි නිසා සහ ඒගොල්ලන්ගේ ලොකු හීනයක් තිබුණා අම්මටයි තාත්තටයි ආර්ථික වශයෙන් පොඩක්, ඒ කියන්නේ ආර්ථික වශයෙන් ගොඩාක් ලොකු තැනක හිටියේ නැහැ මගේ අම්මයි තාත්තයි. ඒක නිසා ඒගලන්ට ලොකු හීනයක් තිබුණා මම ලොකු අමගාවට දාලා හොඳට උගන්වන්න සහ මාව ලංකාවේ ලොකු තැනකට ගෙනියන්න. ඉතින් ඒක නිසා තමයි මගේ අම්මයි තාත්තයි ගමේ ඉඳලා කඳානට මාව එව්වේ. ඒක ගැන තමයි මට කියන්න තියෙන්නේ. ආදරණීය කතාවක් පියුමි ශ්‍රීනායක. අපිට දැක්කම එහෙම හිතෙන්නේ නැහැ බයි පියුමි ශ්‍රීනායකගේ පිටිපස්සේ තියෙනවා. බොහොම ස්තුතියි මගේ ෂෝ එකේදී, පීක් ටයිම් ටෝක් ෂෝ එකේදී ඒ ගැන කතා කළාට. ඔව්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන දෙයක් තමයි සුන්දර මුහුණක්, සුන්දර ජීවිතයක් සහ හොඳ තැනක ඉන්න කෙනෙක්ගේ ජීවිතේ පිටිපස්ස බැලුවම ගොඩාක් කටුකයි සහ දුක් විඳලා ආපු අතීතයක් තියෙන. ඉතින් මිනිස්සු ඉස්සරහා බලලා මූණ බලලා එයාට චෝදනා කරාට සහ එයාව විවේචනය කරාට එයාගේ අතීතයට හැරිලා බැලුවොත් කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. ඒක නිසා මම හිතන විදිහට තමයි එහෙම කවුරුවත් මූණ දිහා බලලා එයාව විවේචනය කරන්නවත් එයාව ජජ් කරන්නවත් හොඳ නෑ. මොකද ඊට පිටිපස්සේ ලොකු කතන්දර, ලොකු දුක්බර කතා තියෙන්න පුළුවන්. හැංගිලා තියෙන්න පුළුවන්. ඉතින් අපි දැන් ගම ගැන කතා කරේ මතකද? ගමේ හිටපු කළු කියන පුංචි පූස් පැටියා. ඔව්, අපේ තාත්තා පොඩි කාලේ ඉඳලම කළු පාට පූස තමයි ගෙදර ගේන්නේ. එයාත් හරි කැමති සත්තුන්ට, මමත් හරිම කැමති සත්තුන්ට. ඉතින් හැමදාම වගේ කළු පූසෙක් ගේනවා. එයා නැති වුණාම තවත් කළු එකෙක් ගේනවා. දන්නවද කළු පූසෙක් ගෙදරට ගේන එකේ තියෙන හේතුව මොකද්ද කියලා? හොඳයි කියලා කියනවා. හොඳයි, වාසනාවන්තයි කියලා කියනවා. ඔව්, ඒක නිසාවත් නෙවෙයි වෙන්නේ නැති. අපේ තාත්තා කළු පාටයිද කැමති. ඉතින් ඔයා කියන්නේ මගේ පොඩි කාලේ ණයෙක් කෑවා හරිද? ඕ, මේ මම පූසවල්ලන්න රෑ එළියට. එතකොට මම කඳානේ නෙමෙයි, මම කඳානට ආවේ 4 වසරදී. 3 වසර වෙනකම් මම ගමේ ඉස්කෝලේ ගියේ. ඉතින් මොන්ටිසෝරි හරි 1 වසර. ඔව්, 1 වසර වගේ වෙන්න ඇති. මම පූසවල්ලන්න කියලා යද්දී ඒ පැත්තේ එතකොට මේ කළුවරයි ගමක් කියන්නේ ඇත්තටම ඒ දවස්වල කරන්ට් එකක් නැහැ. ඔව්, කටුකයි, කරන්ට් එකක් නැහැ. ලයිට් එහෙම තිබුණේ නැහැ ඒ දවස්වල. ඉතින් මම පොඩි කාලේ ඉතින් මම එළියට පූසවල්ලන්න යද්දී මේ මම තේරෙන්නේ නැහැ මොකෙක් හරි කෑවා. මම කෑ ගහද්දී තාත්තා ඇවිල්ලා බලද්දී එයාව බලද්දී නයෙක්. ඊට පස්සේ ඒ පැත්තේ හොස්පිටල් එකට තාත්තා මට තාම මතකයි, යා කියනවා මාව වඩාගෙනලු අරගෙන දිව්වේ. ඉතින් පූසා එයාත් එක්ක රණ්ඩු කර කර ඉඳලා තියෙන්නේ. ඒක කළු පූසා කිව්වට පස්සේ මට හොඳට මතක් වෙන්නේ නයා කාව එක තමයි. කළු පූසා හොඳයි කිව්වට පොඩි පොඩි අකරතැබ්බත් සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මතක් කරන්නේ දැන් පූසොන්ට සත්තුන්ට හරිම ආදරෙයි කියලා මේ ෂේත්‍රෙත් ගොඩක් දෙනෙක් දන්නවා පියුමි. ඔයාලට මතකද අර කකුල් දෙක පණ නැති පූසෙක් අවුරුදු එකහමාරක් පැම්පස් අඳලා ජීවත් කරපු විදිය? ඔව් අනේ, මං හරිම ආදරෙයි ගොඩක් සත්තුන්ට. ඔයා කියන්නේ පාරේ මම වැටිලා හිටියොත් සතෙක් ගොඩක් වලට අනාථ වෙච්චි, අසරණ වෙච්චි. ඔව්, අසරණ වෙච්ච සතුන්. මොකද සල්ලි දීලා ගන්න සත්තු ඕන කෙනෙක්, ඔයාට ආද සල්ලි දීලා ගන්න සතෙක් දෙන්නකොත් ඔයාට අග්ගල ගන්නනේ. මං කවදාවත් සල්ලි දීලා සතෙක්ව ගන්නෑ. පාරේ අනාථ වෙලා හිටියොත් සතෙක්ව මන්ට අග්ගල ගෙදර ගේනවා. ඒ වගේම තමයි කළු පාට ලොකු එයා, ලොකු පූසෙක් හිටියා. එයාගේ කකුල් දෙක පිටිපස්ස පණ නැහැ. එයා පාරේ ඇවිදවිදිද්දි තාරවලට කකුල ඇතිල්ලෙද්දි තුවාල වෙනවා. ඉතින් එයාට ඕනේ අර සිමෙන්ති බිමක්. ඉතින් මං එයාව ගෙදර ගෙනහිල්ලා මට ඩොක්ටර් ඇත්තටම වෙඩ් ගාවට ගෙනිච්චට පස්සේ කෝ අයව දුක් විඳින එක බලන් ඉන්න බෑ, මේ ඔයා මෙයාව ඉන්ජෙක්ෂන් කරලා මරන්න කියලා. හරිද? එහෙම බෑ. අපි උනත් අන්තිම මොහොත තප්පරයක් හරි ජීවත් වෙන්න කැමති. ඒක හිතලා මං කෝ නෑ ඩොක්ටර් කමක් නෑ, මට පිළියමක් කියන්න මෙයා ටොයිලට් කරන එකට ඒවට කියලා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා එහෙනම් ඔයා පැම්පර්ස් එකක් අන්දලා මෙහෙම තියන්න කියලා, අන්දලා පෙන්නුවා. ඊට පස්සේ මං එදා ඉඳලා පැම්පර්ස් ගෙදර ගෙනහිල්ලා යාව වැඩට ගියාම උදේ පැම්පර්ස් එක අන්දලා යනවා. එයා මේ සිමෙන්ති තිබුණ පොළවේ ඇවිද ඇවිදිද්දී එයාගේ තුවාල ඔක්කොම හොඳ වුණා.
ඊට පස්සේ එයා පැම්පර්ස් එක මාරු කරනවා මං ගෙදර ඇවිල්ලා ඉතින් ඒ වගේ හරියට බලා ගත්තා එයා ගොඩක් හොඳට ජීවත් වුණා ඊට පස්සේ එයා නැති වුණා දැන් නැහැ ඒකම ආරක් වගේ කාලයක් ජීවත් වුණා එයාලගේ වැඩ කරද්දි දවස් ඉවරයි අනිත් එක මේ දැන් පැටව හතර දෙනා ඉන්නවනේ හොරිම දඟයි මුළු ගේම දැන් මුළු ගේම අවුස්සනවා කොල කෑලි ඉරනවා සල්ලි නෝට්ටු කොල තිබ්බොත් ඒවත් ඉරනවා ඊට පස්සේ එයාගේ අම්මා හොඳට බලාගෙන ඉන්නවා මේ මාඩම්බරේ මම් බනිනවා මේ තඩිච්චි මේ ගෑනු හතර දෙනෙක් වදලා මෙතන මඩ වදේ විහිළුවට ඉතින් මං කියන්නේ ඔව් ඉතින් හරි ජොලි ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් කිසිම දෙයක් මතක නැහැ ඒ වෙලාවට ඒගොල්ලන් එක්ක ඉඳිටින් ජීවිතේ හරි මම හිතන්නේ කකුල් දෙකේ සතුන්ට වඩා ඇත්තටම මට මානසිකව මාර සහනයක් ඒගොල්ලන් එක්ක ඉන්නවා කියන්නේ යාල සෙල්ලම් කරන දිහා බලන් ඉන්න එක හරිම නිදහසක් ඔළුවට ඉතින් දැන් පියුමි ශ්‍රීනායකට ගොඩක් දෙනෙක් බනිනවා මම දන්න විදිහට සමාජ මාධ්‍ය වල Facebook YouTube හැමදේම හැබැයි පියුමිගේ ජීවිතේත් අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා සාමාන්‍යයෙන් හැංගිච්ච ගොඩක් හොඳ දේවල් අපි 얘ගෙන කතා කරමු හැබැයි පියුමි දන්නවද අපේ පීක් ටයිම් සෙග්මන්ට් එකේ මගේ ටෝක් ෂෝ එකට ආවහම මම ඔයාව චොක්ලට් වැස්සකින් නාවනවා මං ආසයි චොක්ලට් හෝම් බාගෙන්ස් වෙතින් රුපියල් 10000ක් වටිනා චොක්ලට් බාස්කට් එකක් දෙන්න තමයි සූදානම් වෙන්නේ චොක්ලට් වලට ආස පියුමිට යේ මේක තමයි අපිත් එක්ක එකතු වෙන කලාකරුවන්ට අපි දෙන gift pack එක Thank you. මොකද හිතන්නේ හෝම් බාගෙන්ස් වෙතින් තමයි මේ චොක්ලට් දෙන්නේ මොකද හිතන්නේ ඇත්තට මං ගොඩක් ආසයි චොක්ලට් වලට Thank you හෝම් බාගේ හරි ඉතින් පියුමි අපි මෙතනින් මෙහෙම තියමු සෙල්ෆි එකක් ගමුද අපි දෙන්න මතක් වෙන්නත් එක්ක පියුමි ශ්‍රීනායක ගැන ගොඩක් රසබර සිද්ධි ගොඩක් එක තමයි අපි කතා කරගෙන හිටියේ බොහොම සුන්දර අඩහෝරාවක් ගත වෙමින් තියෙන්නේ පියුමි අපි කතා කරේ මිනිස්සු ගොඩක් බනිනවා පියුමිට සමාජ මාධ්‍යවල ඇත්ත මම කරපු සමහර නිර්මාණ සහ මම දැනට කරන කැරක්ටර්ස් අනුව මිනිස්සු හිතන්නේ අපි ඇත්ත ජීවිතෙත් ඒ වගේ චරිත වෙන්නේ නැති එහෙම නපුරු චරිත වෙන්නේ නැති එහෙම කියලා. නමුත් ඒක නෙවෙයි ඇත්ත. මං ඔයගලන්ට කිව්වා වගේ ඇත්තටම මම මෙතෙන්ට එන ගොඩාක් මහන්සි වුණා සහ මගේ ජීවිතේ පිටිපස්ස හැරිලා බැලුවාම මම ගොඩාක් කටුක ජීවිතයක් ගත කරපු කෙනෙක්. නමුත් මම දැන් ඇවිල්ලා තියෙන තැන සාර්ථකයි. ඒක නිසා මම හැමෝගෙම ඉල්ලන්නේ මම කරන කැරක්ටර් එකෙන්වත් මාව මනින්න එපා. මම කරන සමහර නිර්මාණවලින්වත් මාව මනින්න එපා. මගේ ඇත්ත ජීවිතේ මං හරිම ආඩම්බර වෙන්න ඕනේ කාන්තාවක් සහ අනිත් අයට ගොඩක් මාව ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. ඒක ගැන මම මාධ්‍යට තාම කියලා නැහැ. මට අවස්ථාවක් හම්බුනොත් මම මගේ ජීවිත කතාව ඇත්තටම කියලා තවත් කාන්තාවකට කොහොමද ධෛර්යවන්තව ඉස්සරහට යන්නේ කියලා මට කියලා දෙන්න පුළුවන් ශක්තිය මං ගාව තියෙනවා. ඉතින් සහ පෙනුමෙන් හැමෝම මනින්න එපා. පෙනුමෙන් හැමෝම මනින්න එපා කියලා මං ආදරයෙන් ඉල්ලනවා. නැත්තම් කියන්න පුළුවන් ද පියුමි ශ්‍රීනායක කියන්නේ ගමේ කෙල්ලෙක් කියලා. ඉතින් පියුමි මතක දැන් මට ඔය ෆෑන්ස්ලා බනිනවා සමාජ මාධ්‍යයේ බනිනවා කියලා කිව්වහම තමයි මතක් උනේ. මතකද දවසක් කොපි ෂොප් එකකදී ෆෑන් කෙනෙක් ඇවිල්ලා අංකල් කෙනෙක් වාට හොඳටම බැන්නා. හරියට මෙහෙම මෙහෙම කර කර වාකුල්ලුට කරන දේ නම් මං කැමති නෑ පොඩ්ඩක්
දක්වත් එහෙම කියලා මට බැන්නා. ඊට පස්සේ සංදේශ වණ්ඩාරත් එතන හිටියා මම සංදේශගේ මියුසික් වීඩියෝ එකක් ඉවර වෙලා යනවා මම කොෆි එකකට. මේ ඊට පස්සේ ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ අකමැතිම චරිත කරන්න බෑ රංගන ශිල්පිනියක් වුණාම චරිතාංග නිරියක් වුණාම අපිට හම්බෙන කැරක්ටර් එක ඉතින් කරන්න සිද්ධ වෙනවා ඉතින්. ඒක නිසා චරිතේ බලලා මම මනින්න නම් එපා. ඔව් හරි හොඳ. චරිතයක් වියුමි ශ්‍රීනායක කියලා කියන්නේ. වියුමි හැබැයි ඔයත් කෙනෙක්ට බැනලා තියෙනවා. ගල් කිස්සේ මැක්ඩොනල්ඩ් එක ගාව ඩ්‍රයිවර් කෙනෙක්ට. ඒ ඔයා බුදුහාමි කවුද ඔව දෙන්නේ? හරි. මොකද මේ කතාව නැත්තම් මිනිස්සු බලයි මොකද මේ මෙයා මේ මහලුකට බණ කිව්වට මයත් මේ බණින්න ඕනේ. නෑ නෑ එහෙම නෙමෙයි. මම දැන් ඒ සංදේශ බණ්ඩාරගේ ෂූට් එක වීඩියෝ එකක් ඉවර වෙලා මම කන්න ගියා. යා හැමදාම මේ සංදේශ බණ්ඩාර කියන හරි ස්වීට් උනේ අපිට වැඩ යොරුන ගම හොඳට කන්න දෙනවා. මේ මැක්ඩොනල්ඩ් එකට එක්කන් ගියා. එක්කන් ගියාට පස්සේ කාලා බිල් ඔක්කොම ඉවර වෙලා ටැක්සි එකක් දාන්න එයා කිව්වා ටැක්සි එකට කතා කරන්න කියලා. ඒ ටැක්සි එකේ කෙනා කියනවා මට පාර පැනලා එහා පැත්තට එන්නලු ඉතින් වැස්ස මාර වැස්ස වැස්ස යන්න බෑනේ මං කොහොම මැක්ඩොනල්ඩ් එක ඉස්සරහා ඉන්නේ ඔයා ඉස්සරහට එන්න මේ මං එතන ඉන්නවා කියලා ඒත් එන්නලු එහා පැත්තට මං කොහොම වැස්ස නිසා එන්න බෑ කියලා මම හැබැයි ඒ වෙලාවට චුට බැන්නා මොනවද කියද බැන්නේ ඒක මතක නැහැ කොහොම හරි එන්න බැරි නම් හරි එයාගේ වැරද්දනේ එයාගේ මේ ඩියුටි එක හරියට කරන්න කියලා තමයි මම උපදෙස් දීලා ටිකක් සැරෙන් කිව්වේ ඒක ඊට පස්සේ කැන්සල් කරලා වෙන එකක් දාගත්තා ඔන්නම තමයි ඉතින් පොඩි පොඩි දේවලුත් වෙනව නේද ඔව් ඉතින් පියුමි පියුමි සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහලා දින්නේ මෙහෙම හැමෝම හිතන දෙයක් තමයි සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහනවා කියලා රංගන ශිල්පිනියක් වුණාට පස්සේ අපිට එක එක ප්‍රොඩක්ට් දෙනවා ප්‍රොමෝට් කරන්න කියලා. හරිද? ඒ කියන්නේ හෙයා ඔයාගේ කොණ්ඩෙට මේ ටැබ්ලට් එකක් තියෙනවා. ඔයාට මෙච්චර ගාණක් ගෙවනවා. ඔයා කිව්වොත් කරනවනේ. මම මේක බොනවා එහෙම කියලා. ඒ වගේ තමයි වයිට්නින් ඉන්ජෙක්ෂන් ලංකාවට ආපු මුල් කාලේ ලංකාවේ රංගන ශිල්පිනියන් බැලුවා. මේ කවුද කැමති කියලා. ඉතින් මට ඒක ප්‍රශ්නයක් නැති නිසා සහ මට මම රංගන ශිල්පිනියක් නිසා මම කමර්ෂල් කරන නිසා මම ඉතින් ඒක ප්‍රොමෝට් කරා. ඒ වයිට්නින් ඉන්ජෙක්ෂන් එක ප්‍රොමෝට් කරා මේක මම යූස් කරන්න කියලා. මම යූස් කරන්නේ ඔයගොල්ලෝ ගන්න කියන්නේ බෑනේ ඉතින් ඒක තමයි තියරි එක ඉතින්. ඇත්තටම කිව්වොත් මේ අපි දෙයක් යූස් කරනවා නම් කට්ටිය ගන්නවා සහ මගේ ජොබ් එක ඒක. මගේ වෘත්තිය ඒක. ඒක නිසා මම ඒකට බැඳිලා ඉන්නවා මේ දේ කරන්න. ඒක නිසා මම කිව්වා මම යූස් කරනවා එහෙම ගන්න කියලා. ඒක කට කතා ගිහිල්ලා සහ වීඩියෝස් මම දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් වැඩවලට. ඒක නිසා ඉතින් හැමෝම හිතන්නේ මම වයිට්නින් ඉන්ජෙක්ෂන්ස් ගන්නවා කියලා. ඇත්තටම මගේ අම්මා ගොඩාක් සුදුයි. මට වැඩිය සුදුයි. මේ දැන් ෆොටෝස් දානවා දකින්නවත් ඇති. මගේ මල්ලිත් ගොඩක් සුදුයි. ඉතින් ඒගොල්ලන්ගේ පාට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මම එකපාරම මේ නිලියක් රංගන ශිල්පිනියක් වුණා නෙවෙයි මම මේ ෆීල්ඩ් එකට මොඩල් කෙනෙක් වෙන්නත් කලින් මම ප්‍රොමෝෂන් කරා. මට මම ඉස්කෝලෙන් අවුට් වෙලා මම ගොඩාක් ජොබ් කරා. ගොඩක් දුක් විඳා ඒ ජොබ් කරලා ඊට පස්සේ මම තැනකට ආවද මම ප්‍රොමෝෂන් කරන්න පටන් ගත්තා. පාරේ ලීෆ්ලට් බෙදුවා. මම පැය 24 ම අවුවේ ඉඳලා ලීෆ්ලට්ස් බෙදලා තියෙනවා. සමහර ප්‍රොමෝෂන් වලට දෙන ප්‍රොඩක්ට් තියෙනවා ඒවා පාරේ බස් හෝල්ට් ගානේ මම විකුණලා තියෙනවා. අවුවේ පැය 24ක් මේ රෑත් විකුණලා තියෙනවා. දවල් වරුවම මම අවුවේ වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ අවුවේ වැඩ කරපු කාලේ මම කට්ට කලෙයි. අවුවට දවසම පිච්චෙද්දී දවස් 30ක් එක දිගට අවුවේ ගෑනු ළමයෙක් එළියට බහැලා පාරේ ලීෆ්ලට් බෙදද්දී ප්‍රොඩක්ට් විකුණද්දී ගොඩාක් කළු වෙනවනේ. ඉතින් ඒ දවස්වල මම ෆොටෝස් අප්ලෝඩ් කරලා තියෙනවා Google එකේ සහ Facebook එකේ. ඒව දැකලා මිනිස්සු හිතන්නේ මම ඒ දවස්වල හරි කළුයි කියලා. නෑ ඒ මම ඒ දවස්වල මගේ වෘත්තිය වෙලා තිබුණේ ලීෆ්ලට් බෙදෙන එක සහ ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන් වෙලා ප්‍රොමෝට් කරලා ඒව පාරේ විකුණපු එක. ඒ දවස්වල කළු වෙච්ච නිසා මිනිස්සු ගොඩක් හිතලා තියෙන්නේ මම මේ කළු කෙනෙක් ඒ ඉන්ජෙක්ෂන්ස් ගහලා තමයි සුදු වෙන්නේ කියලා. ඇත්තටම මට හරිම දුක හිතෙනවා ඒකට මට මේ චෝදනා කරද්දී ඔය සුදු වෙන්නේ ඉන්ජෙක්ෂන් ගහලා එහෙම සුදු වෙලා තියෙන්නේ කියලා. මොකද මම දන්නවා මම ඒ දවස්වල කොහොමද කට්ට කෑවේ යව්වේ කියලා. හැබැයි ඉතින් මෙහෙමයි ඉන්ජෙක්ෂන් ගැහුවත් ඒක තමන්ගේ කැමැත්ත. ඒ තමන්ගේ කැමැත්ත සහ ඒකේ මම වැරද්දක් දකින්නෙත් නැහැ වයිට්නින් ඉන්ජෙක්ෂන් ගහන එකේ. මොකද මම කෙනෙක්ට දෙයක් ප්‍රොමෝට් කරන්න කලින් ඒකේ සයිඩ් ඉෆෙක්ට් හොයලා බලනවා. මම හොයලා බලපුවාම ඩොක්ටර්ස් ලගිනුත් අහලා බැලුවාම මේකේ කිසිම බෑඩ් සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. ඒකේ තියෙන්නේ විටමින්ස් තියෙනවා, සුදු වෙන්න තියෙන විටමින්ස් තියෙනවා. ඒක කිසිම මේ හානියක් වෙන්නේ නැහැ ශරීරයට. ඒක මට කියන්න පුළුවන් සහ Google එකේ බැලුවාම ඒවා තියෙනවා. ඒක නිසා තමයි මම ඒකට කැමති වුනේ. මේ මිනිස්සුන්ට හානියක් නැති නිසා. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ මං අර ඉස්සර කළු වෙලා හිටියේ මම ඇත්තට කළු නිසා නෙවෙයි. මොකද මං පාර ගිහිලා ලීෆ්ලට් බෙදපින්න දැන් සුදු වෙලා ඉන්නේ මම
වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නිසා මගේ හැම පැහැය තියාගන්න ඕන සහ මගේ රූපය ලස්සනට තියාගන්න ඕන නිසා මම මේ තත්ත්වෙන් ඒ ගැන මම දැන් පරිස්සම් වෙලා ඉන්නවා. වැඩියෙන් සැලකිල්ලක් දක්වන නිසා. ඔව්. තව කියනවා නේද මේ ප්ලාස්ටික් සර්ජරි කරලා ඉන්නවා ඔය වගේ කතා ගොඩක් කියනවා. නෑ ඉතින් සර්ජරි කරලා ඉන්නවා වුණත් කරන්න හැමෝටම කරන්න තිය කියනවා නෙවෙයි ඉතින් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සර්ජරි එක ඔහ හදාගන්නක ප්‍රශ්නයක් නෑ ඉතින් ඒකෙම වැරද්දක් දකින්න නෑ ගොඩක් ලෝකෙ ගත්තොත් ප්ලාස්ටික් සර්ජරි කරපු කට්ටිය ඉන්නවා තමන්ගේ නහය කැතයි නම් කට කැතයි නම් කන් දෙක කැතයි නම් ඒවා ඉතින් හදා ගන්න ඕනේ නේ ඒක වැරද්දක් මන් දකින්න නෑ අනිවාර්යෙන්ම දැන් අපි කතා කරමු පියුම් එකේ ෆැෂන් සෙන්ස් එක ගැන අද බලන්න පුළුවන් පියුමේ අවිල්ලා ඉන්න විදිහ පියුමේ තියෙනවා තමන්ගෙම කියලා ෆැෂන් සෙන්ස් එකක් ඔව් මං හරි ආසයි ඉතින් ෆැෂන් කරන්න මං එදිනෙදා අප්ඩේට් බලනවා මොනවාද ෆැෂන් කියලා ඉතින් මම ඉගෙනගත්ත දේ තමයි හැබැයි මොඩලින් කරන කාලේ නම් මං ගොඩක් ෆැෂන් කරා නමුත් මං දැන් රංගන ශිල්පිනියක් විදියට සහ ලංකාවේ ජීවත් වෙන කාන්තාවක් විදියට මම ලිමිට් එකක් තියනවා ෆැෂන් කරන මොකද හැමෝම බලන් ඉන්නවා සහ ඒ ෆැෂන් එක බලන්න පුළුවන් වෙන ෆැෂන් එකක් වෙන්නත් ඕනේ ඉතින් හරිම පරිස්සමින් තමයි දැන් නම් මම අඳින්නේ කරන්නේ මොකද හැබැයි වැඩි වියදම් කරන්නෙත් නෑලු නේද රුපියල් 3000කට අඩුවෙන් නිසා කිසිම වියදමක් දරන්නේ නැහැ කියලා තමයි ආරංචි ඔව් ගොඩක් අඩුයි මේ බ්ලවුස් එකත් හරි අඩුයි ගාන ඒ කියන්නේ මේක එච්චරු නෑ 1000කටත් අඩුයි කොහෙද ඇත්තටම මම බ්‍රෑන්ඩඩ් නම් අඳින කෙනෙක් නෙවෙයි ඇත්තටම මේ මම ලස්සන එකක් දැක්කොත් රුපියල් 100යි 150යි හරි ගන්නවා මම 3000ට අඩුවෙන් ඇඳුම් ගන්නෙ ඇත්තටම මගේ ඇඳුම් බැලුවාම ලොකු ගාණක් වගේ පේනවා නමුත් අපිට ඒක මැච් කරලා අඳින්න පුළුවන් පොඩි කඩවල් වලට ගියාම අඩුවට තියෙන ලස්සන ඇඳුම් ඒවා මැච් කරන විදිහ අනුව තමයි ෆැෂන් එක වෙනස් වෙන්නේ ඉතින් මං අඳින ඇඳුම් හරිම ගණන් අඩුයි හරි ඉතින් පියුමි දැන් තියෙන්නේ අර අපි කලින් පොරොන්දුක් වුණානේ ෆෑන්ස්ලට ඇක්ට් එකක් කරනවා කියලා අපි කරලා පෙන්නමු මට ගහන්න නැතුව සෙට් එකට හානි කරන්න නැතුව ඕන දෙයක් ඔයා කරන්න අනේ මොකද ඒක වාට කරන්නේ ඔයා කැමති එකක් කරන්න බය වෙන්න එපා හරි මොකද මේ කරන්න යන්නේ මට හිතාගෙන බරනවා මම මොකද කරන්න කියලා සමා වෙන්න ඔයගොල්ලන්ගේ මන් නිසා ඔයගොල්ලන්ගේ රසවින්දිනියට බාධාවක් වුණා නා මට හිතාගෙන බරනවා කොණ්ඩේකට ගහගමු නේද අපි නැත්තම් කොණ්ඩේ ගලනවා ලස්සනටනේ මං හිතුවේ නෑ මේ ඔහොම නටයි කියලා කොණ්ඩේ මේ ගලවගෙන මම මට හිතාගෙන බරනවා එක දෙයක් කියන්නම් දැන් පියුමියෝ ඊළඟ වතාවල් වලදී ප්‍රෝග්‍රෑම් වලට ගෙන්න ගන්න ඕන කවදාවත් ඇක්ට් එකක් නම් කරන්න කියන්න එපා මොනවා කරයිද දන්න ඉතින් මට ඕනනවා බය කරන්න පොඩ්ඩක් ඔයිති වගේකට වැහුණා වගේ මං කරා ඉතින් ඒ විදිහට බොහොම තාත්විකයි අතරම මේ චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට මම හිතන තවත් ගොඩක් දුර පීමට යන්න තියෙනවා සහ අවස්ථාව ලැබිය යුතුයි කියලා බොහොම ස්තුතියි මගේ ටෝක් ෂෝ එකේදී මේ වගේ ඇක්ට් එකක් කරලා දෙන්න ඔබට වට ස්තුති මාව ගෙන්නුවට ඉතින් මෙතෙන්ට හරි පියුමි අපි ආදරය ගැන කතා කරමු ආදරය ගැන මොකද හිතන්නේ ආදරය ආදරය කියන දේට නිර්වචනයක් අතරම දෙන්න බෑ ආදරය එකිනෙකට වෙනස් මගේ අම්මගෙන් ලැබෙන ආදරය වෙනස් තාත්තගෙන් ලැබෙන ආදරය වෙනස් සහ ප්‍රේමවන්තයාගෙන් හස්බන්ඩ් කෙනෙක්ගෙන් ලැබෙන ආදරය වෙනස් ඉතින් ආදරය කියන්නේ මම හිතන්නේ පරිත්‍යාගයක්
විතර මයි කියල හිතනවා තමන් ආදරය කරනවනන් සහ ඒකෙනගේ සතුට බලාපොරොත්තු වෙනවනම් ඒක තමයි ආදරය අපි පෙරලා ඒකට ආදරයක් බලාපොරොත්තු නොවෙනවනම් ඒකත් උතුම් ආදරයක් සහ මේ ඒ වගේ නිර්වචනයක් දෙන්න බැරි තරම් දෙයක් තමයි තාමත් නිර්වචනයක් වෙන දෙයක් තමයි ආදරය කියන්නේ ආදරය ගැන හරි පඬිත් විදිහට දන්නවනේ चरितालिगा नील पबल रावण ट्रिलनाट्यवल चरित गुड प्रबल नमुतिदिरी प्रबल चरित गुड क्लबिलेन अक्वेसी सह पिनोकियो टेलीरामास्वल सह गहनु कील सनत गुण तिलके अन्गे चित्रपट के तीनो मतगल ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් මම ගොඩක්ම කැමති චරිතය තමයි රාවණයිගේ ජම්බාලගේ චරිතය මොකද ඒකේ රංගපාන්න දෙයක් සහ මගේ මේ චරිතය වෙන මගේ ඇතුළාන්තය සහ මගේ හැමදේම පැපියුමි කියන චරිතේ පැත්තකින් තියලා ජම්බාල කියන චරිතය සම්පූර්ණයෙන්ම ඇඟට දාගෙන තමයි මේ චරිතය කරන්න තිබුණේ ඒක නිසා මම ඒකට ඒක මට ගොඩක් ලොකු අභියෝගයක් වුණා සහ නීල පබළු එකේ සහ අහස් මාලිගාවේ තියෙන චරිත සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි දිනපතා දකින්න සහ අපේ ඇඟ ඇතුලේ තියෙන දේවල් එළියට දාලා අපිට ඒ චරිතය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගැහණු කියන ෆිල්ම් එක සනත් සර්ගේ. ඒක එනකන් ඉවසILLක් නැතු වෙන මේ කොරෝනා ප්‍රශ්න නිසා තමයි ඒක පොඩක් කල් යන්නේ. ඒකත් අපි කියන්නේ නැතු වෙන මේකත් සමාජයේ ජීවත් වෙන එක එක ගැහණු පිළිබඳව තමයි ඒකෙන් කතාවෙන් කියවෙන්නේ. මට තව අභියෝගයක් වන චරිතය තමයි පිනෝකියෝ ටෙලිඩ්‍රාමා එකේ. ඒ කැරක්ටර් එක ඉතින් ඒක මේ දවස්වල මම කියවගෙන ඒ ගැන අධ්‍යයනය කරමින් සහ ඒ වට තියෙන ෆිල්ම්ස් ඒ විදිය චරිත තියෙන ෆිල්ම්ස් සහ ටෙලිඩ්‍රාමා බලන ගමන් තමයි ඉන්නේ. ඒකට සූදානම් වෙන ගමන් ඉන්නේ. එතකොට ක්වීන් ටෙලිඩ්‍රාමා එක තමත කරන්න බෑ මේ වෙද්දි විකාශය වෙලා ඉවරයි සහ මම දැක්ක විදිහට පියුමිගේ ගොඩාක් තාත්වික චරිතයක් තමයි ක්වීන් ටෙලිඩ්‍රාමා එකේ චරිතය. ඔව් මම සාමාන්‍යයෙන් මේ ගොඩක් ඩිරෙක්ටර්ස්ලා මාව දන්නේ නිකන් වෙස්ටර්න් පැත්තට තමයි මාව ඩිරෙක්ටර්ස්ලා තෝරගන්නේ. නමුත් ජනක අයියා මාව තෝරගත්ත ගැමි චරිතයකට මම ඒකට ගොඩක් සූදානම් වුණා. මං ස්කින් එක ටිකක් සුදු වෙලා තිබුණේ ඒ කාලේ. ඔව් ඒකෙන් හිටියා කියලා තරංචක් තියෙනවා. ඇත්තටම ඒ දවස්වල මේ කියන්නේ මම අවුවට යන්නේ නැති කෙනා නිසා ඉන්ඩෝ ෂූට් ඉන්නේ ගොඩක් තිබුණේ. ඒක නිසා මම අවුවට යවෙන්නේ නැති නිසා හැම පාට ටිකක් සුදු වෙලා තිබුණා. ඒක නිසා ඒකට ගැමි චරිතයක් උනම ටිකක් අඳුරු පැහැයක් ගන්න ඕන නිසා මම තල තෙල් ගාලා අවුවේ හිටපු අවස්ථාවල් තියෙනවා කළු වෙන්න. ස්කින් එක කළු කරගන්න ඒක සහ මගේ කොණ්ඩේ ඉඳලම වෙනස් කරගත්තා. ඉතින් මං ඒකටත් ගොඩක් හපතර හරවන්න ගැහුවා වගේ පේන්නේ කියලා මං කො නෑ අයියේ මට එතකොට ඇඩ් කරන්න බෑ මට අඬන්න ඕනේ වෙලාවට ඇත්තට මං කඳුළු ගන්න කෙනෙක් මේ අඬන්න ඕනේ කිව්වට පස්සේ එයාට කිව්වම කමන්නේ අයියෝ ආට ඒ වෙලාවට එන පාර මට ගහන්න කියලා දුන්නා හරිද මේ මම ඒක Facebook එකේ දාලා දෙන හොඳටම ගැහුවා එයාගේ වැරද්දනේ ඉතින් මම කිව්ව නිසා එයාත් ඒ වෙලාවේ උපරිමයෙන්ම ඇක්ට් එක තිබුණේ මටත් එහෙම ගහලා මං ඇඳට වැටෙන එකක් තිබුණේ මං ඒ වෙලාවේ අඬලා ඇස් දෙක කඳුළුත් ඇවිල්ලා ඉබේ මෙනවා ඉතින් හැට් කරන්න ඕනේ නැහැ ඒක ඉබේම එනවා ඒක උනාට පස්සේ ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ ඇඟිලි පාරවල 3ක්ද 4ක්ද කොහෙද සතියක් විතර යනකම් මම නිල් පාට වෙලා තිබුණා ඒ වගේ මිහිරි අත්දැකීමුත් ලැබෙනවා ඔව් ඉතින් ගොඩක් දේවල් කතා කරා මම හිතන්නේ මේ පැය භාගය යනවා දැනුන්නේ නැහැ පියුමි මොකද හිතන්නේ අපේ channel C peak time talk show එක ගැන අපේ segment එක ගැන ඇත්තටම ගොඩක් හොඳයි ඔයා කවුරුවත් දන්නේ නැති දේවල් ඔයා හොයාගෙන මගෙන් අහනවා මමවත් දන්නේ නැහැ මෙතන වාඩි වෙනකම් මොනවද අහන්නේ කියලා ඉතින් ඇත්තටම මේ program එක ගොඩක් හොඳයි මම ආසාවෙන් කරපු program බොහොම ස්තුති ඉතින් පියුමිට ගොඩක් ස්තුති මගේ ටොක් ෂෝ එකට පීක් ටයිම් සෙග්මන්ට් එකට එකතුනාට ඒ වගේම චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ඉදිරියටත් ගොඩක් චරිත ලැබිලා තවත් ගොඩක් දුර යන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ගොඩක් ස්තුති ගීත් මම channel C එකත් ඇත්තටම අමතක කරන්නේ නැහැ මම හදිච්ච තැන මට මෙතනින් ගොඩක් අත්වැලක් වුණා මගේ රංගනය සහ මගේ මේ ෆියුචර් එක හදාගන්න ඉතින් channel C ආයතනයටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ එදින් බලන්ගින ඔයගලටත් කියන්නේ මේ වගේ ආදරණීය තරුවකයාගේ ජීවිතය ගැන ආදරය ගැන කලා කටයුතු ගැන මොනවද කියන්නේ කියලා දැනගන්න කැමති නම් දිගටම channel C එක එකතුලා ඉන්න peak time talk show එකත් එක්ක එකතුලා ඉන්න